समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग मुकदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता सद्धम्म सवन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्से दस बलधरस्य चतुर्विसारज्य विसारदस्य सब सत्तुत्तमस्य धम्मिस्स रस्य धम्मराजस्य धम्मस्सामिस्स तथागतस्य सब्बञ्ञुनु सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्से दस बलधरस्से चतुर्विसारज्य विसारदस्से सब्ब सत्तुत्तमस्से धम्मिस्स रस्से धम्मराजस्से धम्मस्सामिस्से तथागतस्से सब्बञ्ञुनु सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्से दस बलधरस्य चतुर्विसारज्य विसारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्स रस्य धम्मराजस्य धम्मस्सामिस्स तथागतस्य सब्बञ्ञुनु सम्मा सम्बुद्धस्य सद्धर्म श्रावक कारुणिक गुणगारुक श्यामली अभेवीर पिन्वत महात्मिये उपुली रंबुक्वेल्ले पिन्वत महात्मिये सह गंगानी वीर सिंह पिन्वत महात्मिये अतुलु सत्पुरुषो कारुणिक बौद्ध पिन्नतुनी බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානං වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රේ සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනේ කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානං වෙන්නේ. පිනතින මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අමතල ප්‍රකාශ කරන්නට යෙදුණා. සියලුම දානයන් අභිභවනී කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. නිරන්තරයෙන් ධර්මශ්‍රවණී කරන පින්නතුන් හැටියට ධර්ම දානයේ කොයිතරම් වටිනවද කියන කාරණාව අපේ පින්නතුන් හැමදෙනාම දැන් මනාව දන්නවා. ඒ නිසායි කාරණාව බොහොම දිගින් දිගට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නේ. යම් කෙනෙක් සසරින් එතෙර යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. තනිවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනෑ තරම් ඉඩකඩ පහසුකම් තියෙන ඔබ අපි ශ්‍රවණය කරන ධර්මය තව බොහෝ දෙනෙක් ශ්‍රවණය කරත්වා කියන මහත් වූ කරුණාවෙන් මේ ලෝකයට දානය කරන්න කටයුතු සෝදානම් කරගන්ට යෙදුණා. එහෙම සිද්ධ කරන්නේ මහත් වූ අනුකම්පාවක් කරුණාවක් මේ ලෝක සත්වයන් කෙරෙහි තියෙන නිසා. තනිවම ධර්මශ්‍රවණී නොකළ බොහෝ පිරිසකට අද බෞද්ධ රූපවාහිනිය තුළින් ධර්මයේ දානය කරන ධර්ම දානපතියන් බවට ඔබ සියලු දෙනාද පත් වෙනවා. මේ මහ පින්කම සිද්ධ කරන්නේ මේ මුළු මහත් වූ ලෝක ධාතුවම ප්‍රශ්න ආකරයක වැටලා තියෙන යුගයක. ඒකට දුෂ්කර කාලයේදී කරන පින්කම. කරන්න බැරි කාලයක පින්කම් කරනකොට හරි ශ්‍රේෂ්ඨයි. මේ අපහසු කාලයක මේ කරන පින්කම හුඟක් ශ්‍රේෂ්ඨයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මයේ දානය කරනවා වගේම ඒ විදිහටම බණ අහන්නත් ඕනේ. අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම බණ අහන්න ඕනේ කියලා. මොකද්ද ඒ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදී මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එමනම් අපේ පියාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණී කරමු. මේ උතුම් වූ සද්ධර්ම දානේ, මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණී ඔබට මට ඉතාම ඉක්මන් භවයක
ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධින් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිනතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි සසරේ ඇති භයානකකම් පිළිබඳව යම් කරුණු ටික ඔබට කියලා දෙන්නේ. සංයුත්ත නිකායි මහවග්ග පාලියේ සඳහන් වෙන්නේ මනුස්ස චුති කියන සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණු ටික අපි සාකච්ඡා කරමු. පින්තුනි අපි හැමෝම මනුස්ස ලෝකයට ඉන්නේ හුඟක් පින් කරලා. ඒ කාරණාව නිතර නිතර බණහන නිසා අපි දන්නවනේ. හැබැයි හුඟක් පින් කරලා අපි ආවට අපි එන්නේ නම් හුඟක් පින් කරගන්න කියලා. හුඟක් පාරමිතා සම්පූර්ණ කරගන්න කියලා. හුඟක් කුසල් වඩා ගන්න කියලා. මේ මනුස්ස ලෝකෙට උපදින සියලුම දෙනා උපදින්නේ මේකේ මේ තියෙන සැපේට අහුවෙලා ජීවත් වෙන්න එහෙම නෙවෙයි. පංචකාමයේ විඳින්න නෙවෙයි ඉන්නේ. සසරින් එතෙර යන්න පින් කරගන්න. පාරමී සම්පූර්ණ කරගන්න විතරමයි ඒකට විතරමයි ඉන්නේ. එතකොට එහෙම ආපු අපි මේ සසරට අහු වුණු ඒක හුඟක් භයානකයි. මේ සසරට බොහෝ දෙනෙක් අහු වෙනවා. රැට නිදාගත්ත ගමකට ලොකු ගංගාවක් උතුරලා පැතිරිලා යන මේ ගංගාවේ තියෙන ජලය මේ ගමට ගහගෙන එනවා. කලින් සූදානම් වෙලා හිටියේ නැති වුණත් එහෙම මේ ගම මේ ගංගාවෙන් දෙගොඩ තලා යන එකෙන් බේරෙන්නේ මේ ගමේ මිනිසුන්ට මොකද වෙන්නේ? එහෙමම මේ ගඟට අහුවෙලා දන්නෙමත් නැති වෙලාවක එක්ක නිදි ඇඳේම නිදි පෙදුරෙම මෙරලා යන්න සිද්ධ වෙනවා. මේ සංසාරේ කියන සැඩ පහරටත් පුළුහංකම තියෙනවා. නිදාගෙන ඉන්න මිනිස්සුන් වෙ ඇදගෙන ගිහින් හුඟක් දුක් දීලා වේදනාව විඳින ස්වභාවයට පත් කරන්නේ. රාග දේශ මෝහ වලින් බරිත වෙච්ච මිනිස්සුන්ට පංච කල්යාණයට අහුන මේ ශරීරයෙන් තියෙන ඇහෙන් දකින රූපයට අහුවෙන මිනිස්සුන්ට කනට ඇහෙන ශබ්දයට අහුවෙන මිනිස්සුන්ට ශරීරයට දැනෙන ස්පර්ශයට අහුවෙන මිනිස්සුන්ට මේ පංචේන්ද්‍රියන් වලටම අහුවෙන මිනිස්සුන්ට මේ සංසාරේ හුඟක් දුරයි. මායя කියන කෙනා පිටිපස්සේ ඉඳගෙන කෙවිතකින් ගහ ගහ අපිව දක්කගෙන යනවා වගේ මේ පංච කාමයන්ට අහු වෙන මිනිසුන්ට වේදනා විඳින්න සිද්ධ වෙනවා මේ සසරේ. බුද්ධිමත් අය මොකද කරන්නේ? පංච කාමෙන් මිදෙන්න කටයුතු කරනවා. උදාහරණයක් තමයි මහා කප්පින මහරජුරු. අනෝජාවට ලියුමක් ලියනවා. මේ නළලි බැඳගෙන ඉන්න නළලපටි ගලවලා ලියන්නේ. උයනට ගිහින් ඉන්නේ. උයනේදි තමයි දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා කියලා. අනන්ත සැප විඳින මහරජි නනල්පටි ගලවල නනල්පටි ලියුමක් ලියනවා. රම්පටි අනෝජා මං කවදාකවත් ආයේ මාලිගාවට එන්නේ නැහැ. මම හෙව්වේ සැප නෙවෙයි. මං හෙව්වේ රජ සැප නෙවෙයි. මං හෙව්වේ අසහාය ශාස්ත්‍රුන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට පහළ වෙලාදී කියලා. උන්වහන්සේ පහළ වෙලා උන්වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නවා. උන්වහන්සේලා උන්වහන්සේ පහළ වෙලා ඉන්න යුගයක මං යනව අනෝජා උන්වහන්සේ හොයාගෙන.
ලියුම ලියලා අනෝජා දේවියෝ මාලිගාවේ තියලා අනෝජාව දිහා බලන්නෙත් නැතුව නැවත මාලිගාවට යන්නෙත් නැතුව උයනේ ඉඳලම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. නිකුත් සැප විඳින්න තිබ්බේ නැද්ද? සැපේ අතහැරියා. මේ සැපේ කොයිතරම් භයානකයිද? හිතන්නකෝ රටේ රජුරු කෙනෙකුට ආසයි රටේ රජුරු වෙන්න. රටේ රජුරු වෙන්න ආස වුණාට රටේ රජුරුන්ට වැඩිපුරම පින් කරන්නද පුළුවන් පව් කරන්නද පුළුවන්? අපි වැඩිපුරම පිනට වඩා නැඹුරු වෙන්නේ පවට. හිතන්නකෝ දැන් රටේ රජතුමා වුණා කියලා. රටේ රජුරු වුණාම රජුරුන්ට සිද්ධ වෙන්නේ නැද්ද? මොකද රටේ මිනිස්සු මද්ද්‍රව්‍ය පානය කරනවා. ඒව නැති වුණොත් එහෙම රජයට විරුද්ධව කැරලි ගහනවා මිනිස්සු. එතකොට මොකද කරන්නේ? රජුරුන්ට ඒවා පිටින් ගේන්නේ අවසර දෙන්න වෙනවා. එතකොට රජුරුව මොකද කරන්නේ? එහෙනම් මෙච්චර තොගයක් පිටරට ඉඳලා මෙහෙට ගේන්න කියලා අවසර දෙන්න. එතකොට රජුරුව අවසර දීම තුළ රජුරුව අනිත් අයට ඒ දේවල් කරන්න අවසර දෙනවා. එතකොට අපි හිතමුකෝ යම් රටකට යම් මනුෂ්‍ය ප්‍රමාණයකට සංහතියකට අවශ්‍ය කරන මස් පරිභෝජනයට. එතකොට ඒ වෙනුවෙන් සතුන් මැරෙන්නේ නැහනේ, මරන්න එපාය. එතකොට මෙහෙම සතුන් අල්ලන්නේ, මෙහෙම සතුන් ඝාතනය කරන්නේ, මෙහෙම සතුන් මරන්න කියලා ඒවට රජුරුව අවසර පත්‍රයක් දෙනවා. ඒවා දෙන්නේ රජුරුවන්ගේ අනුමැතියට. එතකොට රජුරන්ට පව් සිද්ධ වෙන්නේ නැද්ද? මෙහෙම දිගින් දිගට දිගින් දිගට හිතලා බැලුවොත් රජුරන්ට පව් කොච්චර සිද්ධ වෙනවද? එහෙනම් බුද්ධිමත් කෙනා කල්පනා කරනවා මේ ලබාපු රජකමින් මට ඇති ඉති වැඩක් නේ කියලා. ආන් එහෙම මේ සැපේ අතහැරලා දාන්න කටයුතු කරනවා. අපි පිනිතුන් හොඳටම දන්නවා තේමිය කුමාරයා පුංචි කාලේ ඉඳන්මයි සසර බිය ඉස්මතු වෙලා රජකම් විපා කියලා ප්‍රතික්ෂේප කරන්නේ. විශේෂ ලොකු යහනක, මහ පුදුමාකාර සැපයක් තියෙන යහනක බුධිකරුවල තියෙන්නේ. බුධිකරුවල ඉන්න වෙලාවේ නිදිගෙන ඉන්න වෙලාවේ මේ යහනේ තියෙන සැපයත් එක්ක තවත් කල්පනා කරනවා. මේ තමයි රජ සැපි. මං රජ වුණොත් මට කොයිතරම් දුක් විඳින්න වෙනවද? රජක මාතහරින්න මහ පුදුම උපක්‍රම කරන්නේ. මුළු ශරීරයම පණනෑ වගේ උහේ පැත්තකට දාලා තියෙනවා. මේ ශරීරේ අත්පා වාරුණේ වළංගුනේ වගේ ඉන්නේ. ඉතින් අනිත් ළමයි සෙල්ලම් කරන වෙලාවට ඒ තැන්වලට අලියතුන් මුදාහරිනවා. මේ ළමයා සෙල්ලම් කරන්න යන්නේ. අලියතුන් මුදාහරපුවාම අලියතුන් දුවගෙන එනකොට අනිත් ළමයි ඔක්කොම බයි දුවලා පැනලා දුවනවා, ජීවිතේ බේරගන්න. හැබැයි තේමී කුමාරයා දුවන්නේ. දිව්වොත් මට මගේ ඇඟපත හොඳට වාරු වළංගුයි කියන එක අනිත් අය දැනගන්නවා. දැනගත්තොත් මට රජ වෙන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? දුවන්නේ. අලින්ට පෑගිලා මම මැරිලා ගියාවි. නමුත් රජකම නම් මට එපා. මේ ශාරීරියේ පැත්තකට දාලා තියෙන ඔහේ පැත්තකට දාලා මුළු ශාරීරියේ පුරාවටම සීනි පුරවමු. කුඹි ඇවිල්ලා කනවා. එතකොට ඒගොල්ලෝ කනකොට පැණි ටික විතරක් කාලා නැතර වෙනවාද? හමට උඩින් තියෙන සිවිය. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ සිවියෙත් පැණි රහ දැයිනවා නම් සිවියත් හපලා ඒගොල්ලෝ කනවා. එතකොට වේදනාව දැනෙන්නේ නැද්ද? කූඹි කාලම මැරිලා ගියපුවාවේ මට රජකම නම් ආයේපා. මේ විදිහට ඉන්නේ. එතකොට තේමී කුමාරයා පිළිබඳව බොහොම ගැඹුරින් සඳහන් කරලා තියෙනවා රජකම ප්‍රතික්ෂේප කරපිට මාලිගාවෙන් පිටමං කරනකම්ම කතා කළිනේ කියලා සඳහන් කරනවා. කිරිමවුරු පුංචි කාලේ අලුත් ඉපදුනහම සද්ද කරන්නේ නැති නිසා, මැරිච්ච මලමිනියක් වගේ ඉන්න නිසා කිරිපොවන්නේ. කතා කරනකම් කෑ ගහලා අඬනකම් කිරිපොවන්නේ. බැරිම තැන ඉතින් තමයි ගිහිල්ලා කිරිපොවන්නේ. සඳහන් කරනවා මම කිරි නැතුව බඩිගින්නේ මැරිලා ගියත් කමක් නැහැ, මට රජකම නම් ආයෙපා.
එතන ඇයි ඒ එහෙම කරන්නේ? සැප විඳින්නේ විඳින්නේ අපිට මේ ලෝකෙට ආවේ ඇයි කියන කාරණාවත් අපිට අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සසරේ භයානකම අපිට තේරෙන්නේ. එතකොට හිතන්න මේ සසර කොයිතරම් භයානකයිද? අපි කරන කියන දේවල් අපිට කොහොම විපාක දෙනවද? අපි භාග්‍යතුන් වහන්සේ මනස චුති කියන සූත්‍රයෙන් බොහොම කෙටි සාරයක් තියෙනවා. මේ මනස චුති කියන සූත්‍රය. අපි බුදුරජාණන් වහන්සේ මේ මනස චුති සූත්‍රයෙන් සඳහන් කරනවා. උන්වහන්සේ දවසක් මේ මහ පොළොව අතගාලා වැල ටිකක් නියපොත්තට ගන්නවා. අපි දන්නේ නියපොත්තට ගන්නවා කියලානේ. හැබැයි මීට කලිනුත් මේ කාරණාව අපි පින්නතුන් ශ්‍රවණය කරලා තියෙනවා. නියපොත්තට වැල ටික ගන්න. නිය පිඬට. නිය පිඬ කියන්නේ නිය කෙරවලට. දැන් අපි නියපොතු වැඩි වෙන්න අපි මොකද කරන්නේ? කපනවා, අයින් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අශෝබන ලෙස පිළිහිලා තියෙනවද? නෑ. ඔබේ මගේ වගේ නියපොතු අශෝබන ලෙස භාග්‍යතුන් වහන්සේගේ පිළිහිලා නෑ. හරි ලස්සනයි. එතකොට උන්වහන්සේ මේ වැලි ටික ගන්නේ මුළු නියපොත්තටමද? මුළු නියපොත්තටම නෙවෙයි. නිය පිඬට බලන්න. ඔයගොල්ලෝගේ නියපොතු වල හැමත සම්බන්ධ නැති ටිකක් ඉදිරියට ඉලිප්පුණු කොටසක් තියෙනවා. ඒකෝර හිතන්නක මුළු නියපොත්තටම වැලිකට කොච්චර අහු වෙනවද? නිය පිඬට වැලිකට කීයක් අහු වෙන්නේ ඇද්ද? පස් බින්දු කොච්චර අහු වෙන්නේ ඇද්ද? එහෙනම් නියපොත්තටමත් වඩා ටිකයි නිය පිඬට අහු වෙන්නේ. ඒකෝර හිතලා බලන්න මේ නිය පිඬට වැලි ගන්නවා කියලා කිව්වහම මෙතනින් විශේෂ කාරණාවක් තවත් මතක තියාගන්න. උන්වහන්සේගේ ශ්‍රී දේහි දුහවිලි වැලි අංශු රැඳෙන්නේ නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කරලයි ගණ්ඩෝනේ මේ වැලි නිපිනේ රැඳෙන්න කියලා අදිෂ්ඨානයක් කරලයි ගන්න. රැඳෙන්නේ නැහැ උන්වහන්සේ සසරදි කරපු පුණ්‍ය කර්මයන් නිසා. එතකොට සඳහන් කරනවා හරියට කොයි වගේද එහෙනම් දුහවිලි කොයි තරම් අපි හිතමුකෝ ලොකු කාන්තාරයක් මැද්දෙන් භාග්‍යතුන් වහන්සේ ගියත් හරියට උන්වහන්සේ කාන්තාරයක් මැද්දෙන් ගියේ නැහැ වගේ. ඒ තරම් ඔබ වගේ මං වගේ සාමාන්‍ය කෙනෙක් කාන්තාරයක් මැද්දෙන් ගියොත් කොයි තරම් දුහවිලි වෙලි අංශු අපේ ඇඟේ රැඳෙයිද? මේ භාග්‍යතුන් වහන්සේ එහෙම නැහැ. සඳහන් කරනවා හරියට කොයි වගේද මේ නෙළුම් පතට වතුර බින්දු වැටුනහම නෙළුම් පතේ රැඳෙනවද? නෑ, රැඳෙන්නේ නෑ. වතුර රැඳෙන්නේ නෑ. ඒ රැඳෙන වතුර ටික අයින් කරපුවම වතුර ටිකක් දාලා ඒක අයින් කළොත් වතුර තිබ්බත් වතුර තිබ්බේ නෑ වගේ. ඒ තමයි නෙළුම් කොලේ හැටි. භාග්‍යතුන් වහන්සේගෙත් එහෙම. එහෙනම් අදිෂ්ඨානයක් සිද්ධ කරලා භාග්‍යතුන් වහන්සේ වැල් ටිකක් අතට අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මේ මහ පොළවේ තියෙන වැලිද වැඩි, පස්ද වැඩි, මගේ මේ නියමණ්ඩලයේ තියෙන පස්ද වැඩි? එතකොට මේ මහ පොළොව කොයිතරම් විශාලයිද? යොදුන් 240,000 ගණකට බොල් පොළොව. යොදුනක් කියන්නේ හැතැම 10කින් කියන ගාණක් කියලා හිතුවොත් එතකොට හිතන්නක කොයිතරම් විශාලයිද මේ මහ පොළොව කියලා. ඒ තරම් විශාලයි. එතකොට අපිට හිතෙනවා දැනට නූතන තාක්ෂණය හොයාගෙන තියෙන ලෝකයට වඩා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ලෝකේ හරි ලොකුයිනේ කියලා. ඒකට කෙටියෙන් පිළිතුරු සැපයුවොත් අපි දැනට මේ ලෝකයෙන් දැකලා තියෙන මේ ලෝකේ කියලා බොහොම ටිකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ලෝකය සම්පූර්ණයි. මේ මනුස්ස ලෝකයෙන් අපිත් මේ මනුස්ස ලෝකේ දැකලා තියෙන බොහොම ටිකයි මේ පෘථිවි. අපි නොදැක්ක තැන්, දැකපු නැති තැන් හුඟක් තියෙනවා. දකින්න බැරි නිසා අපි මේ දේවල් ගැන අහනවා. උදාහරණයක් විදිහට කිව්වොත් උතුරුකුරු දිවයින වගේ තැන් අහලා තියෙනවා, ගිහිලා තියෙනවද? ගිහිල්ලා නෑ, දන්නේ නෑ. ඒ වගේ තැන් බොහොමයක් තියෙනවා මේ ලෝක ධාතු. ඒ කියන්නේ මේ පේන ලෝකෙට විතරක් නෙමෙයි මනුෂ්‍ය ලෝකයේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් සඳහන් කරනවා කොයිතරම් වැලි තියෙනවද, පස් තියෙනවද මහණෙනි කියලා අහපුවාම ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ, ස්වාමීනි, ඔබ වහන්සේගේ නියමණ්ඩලයේ තියෙන පස් වලට වඩා මේ මහ පොළවේ තියෙන පස්
වැඩි ස්වාමීන් ආන් ඊවිලි භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා මහණෙනි මගේ මේ නියමණ්ඩලයේ තියෙන වැලිහා සමානවම පස්සා සමානවම බොහොම පුංචි කොටසක් තමයි මනුස්ස ලෝකයේ ඉඳලා සුගතිය උපදින්න කියලා දේශනා කළා මනුස්ස ලෝකයෙන් මැරිලා ගියපුවාම හිතන්නකෝ මේ මුළු ලෝකෙම එකපාරට මැරුණා කියලා ඒ මැරුණ සියලුම දෙනා එකපාර මැරුණොත් මේ බිලියන ගණනාවක් මිනිස්සු ඉන්න මේ මුළු ලෝකයේම සේරම මිනිස්සු අතර ඉතාම ස්වල්පයයි භාග්‍යවතුන් වහන්සේ කියන නියම මණ්ඩලයේ කෙරවල තිබුණ වැලිහා සමානවම කොටසක් විතරයි දෙවියන් අතර උපදින්නේ. එතකොට ඉතිරි ඔක්කොටම මොකද වෙන්නේ? ඉතිරි ඔක්කොටම වෙන දේ තමයි නිරේ ඉපදෙන්න වෙන්නේ. ඒකට ඇයි නිරේ ඉපදෙන්න වෙන්නේ? දැන් නිරේ ඉපදෙන්න නම් හේතුවක් තියෙන්න එපාය. මොකද ඒකට හේතුව? ඒක මේ සූත්‍රයේ අග සඳහන් කළා චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතිකම නිසා කියලා. චතුරාර්ය සත්‍යය අපි පිළිතුන් දන්නවා. ඒකට චතුරාර්ය සත්‍යයේ උපදින්නේ පහළ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයකට පහළ වුණාම විතරයි. චතුරාර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයකට පහළ වුණාම විතරයි. බුද්ධෝත්පාද කාලයක විතරයි. එතකොට හිතන්නකෝ චතුරාර්ය සත්‍ය කියන වචනය විතරක් කොයිතරම් වාසනාවන්තයිද අපේ කටෙන් කියවෙන්නේ. හැබැයි අපිට තේරෙනවද අපි වාසනාවන්තයි වගේ ওই වචනේ අහන්නේ? නිකන් හිතලා බලන්න. අපිට ඕමනාවකුත් නැහැ චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න. බොහෝ වෙලාවට. ඇයි ඕමනාවක් නැති? පිං නැතිකම නිසාද කොහෙද? එහෙනම් සඳහන් කරනවා ඇයි ධර්ම ශ්‍රවණය කරලත් අපේ ජීවිතේ අපිට හදාගන්න හිතෙන්නේ නැත්තේ? අපට හදාගන්න හිතෙන්නේ නැත්තේ පිනතුනි රාග දේශ මෝහ ඉස්මතු වෙලා තියෙන නිසා. ඕනෑමට වඩා අපි මේ සියල්ලටම ඇලිලා ඇලිලා ඉන්න නිසා. ඒක නිසයි අපට ධර්මය ප්‍රගුණ කරන්න හිතෙන්නේ නැති. ආන් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ දේශනා කළා මේ සසර පිළිබඳව කලකිරුම් ඇත්තාහුවව් කියලා. උන්වහන්සේ දේශනා කළා මේ සසර පිළිබඳව කලකිරෙන්නම කියලා දේශනා කළා. එහෙනම් අපිට කලකිරෙන්නේ නැතිනම් ඉබේ කලකිරෙන්නේ නැතිනම් අපි කලකිරෙන්න ඕනි අපිම හිතලා. නුවණින් විනිවිද දකින්න ඕනි. ඒ කියන්නේ මම හිතන්න ඕනි මේ සසර කොයිතරම් භයානකයිද? මොනවා කරලද මම මෙතෙන්ට ආවේ? මෙතනින් මැරිලා මං කොහේ හරි තැනකට ගියොත් ඒ කොහෙද මං උපදින තැන? ඒ උපදින තැන මට කොහොම සලකයිද? එතනින් මං කවදා නිදහස් වෙයිද? ඕන් ওই කාරණා හිතනකොට මට හුඟක් දුක හිතෙනවා. බය හිතෙනවා. අපි ආවට වඩා තව හුඟක් දුර අපට යන්න තියෙනවා. ඒක අපට හුඟක් දුක් විඳින තත්වයට පත් වෙනවද? එතෙන් දැන් මගේ වයස කීයේද? මේ ජීවිතයේ අවුරුදු 50යි 60යි 70යි පංච සීලේවත් මම කොයිතරම් ආරක්ෂා කරගත්තද? පංච සීලේට වඩා ඉහළ සීලයක් තව තියෙනවා. අට සීලය. ඒකට අට සීලෙන් ගිහි දස සීලය මේ විදිහට සිල් වලින් ඉහළට යනවා. නිකමට හිතන්න මගේ ජීවිතයේ වයස අවුරුදු 30යි 40යි 50යි 60යි. හැබැයි මේ ජීවිතයේ පුරාවට මම පංච සීලයේ විතරම ද ආරක්ෂා කළේ. අඩුම තරමේ නිති අට සිල්වත් මට රකින්න පුළුවන් වුණාද? නිති පන්සිල් මං රැක්කා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් වීර්ය වැඩන්න කියලා දේශනා කළානේ. ඒ වීර්ය වැඩීම නිති පංචශීලයේ දැන් මට පංචශීලයේ හොඳටම ආරක්ෂා කරන්න පුළුවන්. එහෙනම් මං හිටින් පස්සේ නිති අටසිල් රකින්නවා. නිති අටසිල් රැකගෙන පොයට ගිහි දස සීලයේ මං ආරක්ෂා කරනවා. අපිට එහෙම හිතන්න තිබුණා. වීර්යය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් අපි එහෙම කළාද? එකමිට හිතන්න. අපි එහෙම කළාද? ඒ එහෙම කරන්නවත් අපට හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැති? අපි මේ දේවල් වලට ඇලිලා ඉන්න නිසා. ආන් ඒක දකින්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ඒක දකින්න කියලා දේශනා කළේ කොහොමද? හිතන්නකො ලොකු කන්දක් තියෙනවා. ස්තම්භයක් තියෙනවා කියලා හිතන්නකො. ඉස්සර නගර මැද්දේ නගර කෙරවලි දොරටුව ළඟ ලොකු කණුවක් හිටවනවා. ඒකට කියන්නේ ඉන්ද්‍රකීලය කියලා.
ඒක තමයි නගරයක් තියෙනවා කියලා සන්තුහං කරන ලක්ෂණය. උඟා කුසයි. මේ ධර්මයේ සඳහන් කළ තියෙන සමහර වෙලාවට සමහර ඉන්ද්‍ර කියලාවල නගරාරක්ෂක කුටි පවා තියෙනවා කියලා. එතකොට මේ නගර මේ ඉන්ද්‍ර කීලී උඩට නැගපුවාම මුළු නගරයම පේනවා. ඉන්ද්‍ර කීලී පල්ලෙහා ඉඳලා බැලුවොත් එහෙම මුළු නගරයම පේනවද? නෑ පේන්නේ නෑ. හැබැයි මේ මුළු ඉන්ද්‍ර කීලී උඩටම නැගලා පල්ලෙහා බැලුවොත් අතන මිනිස්සු ගොවිතැන් කරනවා. අතන මිනිස්සු සුරාව පානය කරනවා. අතන ළමයි සෙල්ලම් කරනවා. අතන වැඩිහිටියෝ කතා බහ කරනවා. අතන රජ්ජුරුව රජකම් කරනවා. අතන හොරු හොරකම් කරනවා. මෙතන මිනිස්සු නිකන් ඉන්නවා. අර පැත්තේ මිනිස්සු නිදි. අර මිනිස්සු ගහබැන ගන්නවා. අර මිනිස්සු පංච දුෂ්චරිතයේම හැසිරෙනවා. මේ සියල්ලම උඩ ඉඳලා බැලුවොත් පල්ලෙහා ඔක්කොම පේන්නේ නැද්ද? ඔක්කොම ටික පේනවා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ මේ ලෝකයේ තියෙන යථාවාදී තථාකාරී ස්වභාවය දකින්න ඕනි හරියට කොයි වගේද? අර උඩක ඉඳලා බිම් බලන මිනිහා වගේ. ඔක්කොම අපට නිවැරදිව පේන. එහෙම අපි දකින්න ඕනි. එහෙම දකින්න බෑ සම්මාදිට්ඨියට පත් වෙන්නේ නැති මිනිහට. පැහැදිලිද කියන කාරණා? එහෙම දකින්නත් උඩ ඉන්න මිනිහසට සුදුසුකමක් තියෙන්න ඕන. ඒ සුදුසුකම මොකද්ද? සම්මාදිට්ඨිය තියෙන්න. සම්මාදිට්ඨිය නැතිනම් ඒ මිනිහා දුක් විඳගෙන දුක් විඳගෙන දුක් විඳගෙන අර ඉන්ද්‍රකීලයේ උඩටම නැග්ගට පල්ලෙහ බැලුවත් ඒ මිනිහට අවශ්‍ය කරන විදිහට ඒ මිනිහා දකින්නේ නැතෝ. ඒ මිනිහා සැබෑ විදිහට නෙවෙයි ලෝකේ දකින්නේ. මැරිලා කුණු වෙන කෙනාව දැක්කොත් උඩ ඉන්න මිනිහා සම්මාදිට්ඨියටපත් වෙලා නැතේ. ඒ මිනිහා හිතුවොත් මේ මැරිලා නෙවෙයි ඉන්නේ ලෙඩකටපත් වෙලා කියලා. බැරි වෙලාවත් ඒ කාලය තුල තිබුණොත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් පිළිගන්නවා අර මැරිලා නෙවෙයි ඉන්නේ ලෙඩ වෙලා කියලා. හැබැයි සම්මාදිට්ඨියටපත් වෙන කෙනා උඩ ඉඳලා පල්ලෙහා බලනකොට අර මැරිච්ච මිනිහා දකින්නේ මේ ලෙඩ වෙලා නෙවෙයි මැරිලාමයි ඉන්නේ. පැහැදිලිද මේ කාරණා? ටිකක් ගැඹුරට හිතලා බලන්න. නැවත වතාවක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට මේක ටිකක් හිතලා බලන්න. හුඟක් ගැඹුරුයි මේ කාරණා. එතකොට මේ මනුස්ස චුති කියන සූත්‍රය අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ මනුස්ස ලෝකෙන් මිදිලා දෙවියන් අතර උපදින්න යනයි හුඟක් අඩු. එතකොට මනුස්ස ලෝකෙන් මිදිලා දෙවියන් අතර උපදින්න යනයි බොහොම අඩුයි නම් මනුස්ස ලෝකෙන් මිදලා යන බොහෝ දෙනෙක් උපදින්නේ කොහෙද? අටමහා නරකයන් වල. සතර මහා අපායන් වල. එනම් බොහෝ දෙනෙක් නිරය පුරවනවා කියලා දේශනා කළා. එතකොට මනුස්ස ලෝකෙන් මෙරිලා නැවත මනුස්ස ලෝකෙට එන අය ඒත් අඩු. මනුස්ස ලෝකෙන් මෙරිලා මනුස්ස ලෝකයටම නැවත අඩුයි එන පිරිස. එනම් මැරුණ එතනින් බොහෝ දෙනෙක් නැවත යන්නේ කොහෙද? ඒ සතර මහා පාය. එතකොට අපි හිතමුකෝ දෙවියන් අතර ඉපදිලා එහෙ කාලේ ඉවරුනහම එහෙ ආයුෂ ඉවරුනහම එතනින් නිදහස් වෙලා නැවත දෙවියන් අතර ඉපදින පිරිස බොහොම අඩු. එතනින් එහෙනම් දෙවිවරු වෙලා ඉඳපු දෙවිවරුම එතනින් මැරිලා ගියපුවාම එක්ක කොහෙද උපදින්නේ? එක්ක නිර්යන් වල. තිරිසං අපායෝ ප්‍රේත අපායෙහ අසුර අපායෙහ මේ වගේ උපදිනවා. එතකොට දෙවියන් අතරින් මැරිලා යන දෙවිවරු දෙවියන් අතරම උපදිනවා නම් ඒත් බොහොම අඩු. ওই විදිහට සියලු අපායන් ගැන හිතලා බලන්න. තිරිසන් අපායෙන් මැරිලා යන තිරිසන් අපායි දුක් විඳපු කෙනෙක් නැවත තිරිසන් අපායම තමයි බොහෝ දෙනෙක් උපදින්නේ. එතනින් නිදහස් වෙන්නේ බොහෝම සීමිත කීප දෙනෙක්. එහෙම බලපුවාම හිතලා බලන්න මේ ධර්මයේ දේශනා කරන මම්ම කීවතාවක් තිරිසං අපාය ඉපදිලා ඉන්නේ ඇද්ද? මීට කලින් කීවතාවක් මම පෙරේතෙක් වෙලා ඉපදිලා ඉන්නේ ඇද්ද? කීවතාවක් මම පෙරේතියක් වෙලා ඉපදිලා ඉන්නේ ඇද්ද? කීවතාවක් මම මේ අටමහා නරකයන්ගෙම දුක් විඳින්නේ ඇද්ද? අටමහා නරකයන් කියුවහම
විශාලතම අවශ්‍ය තියෙන අවීචි මහ නරකයේ. එතන ඉඳලා ගත්තාම සියලුම මහ නිරයන්වල 130 ගණනාවක් සියලු නිරයන්වල මං කොයිතරම් දුක් විඳින්නද? ඒකේ නරකයේ පැත්තට විතරයි. තිරිසන් යෝනිය කොයිතරම් මං දුක් විඳින්නද? එතකොට මාව අනුරූප කරලා ඔයගොල්ලෝ ගැන හිතන්නේ. ඔයගොල්ලෝ කොයිතරම් දුක් විඳින්නද? අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි කියලා බමුණෙක් පිළිබඳව දැනගෙන හිටියා. දන්නවනේ ධනංජානි සූත්‍රය. ධනංජානිලා බොහෝ දෙනෙක් ඉන්නවා. මේ තව එක ධනංජානි කෙනෙක්. සිටුවරේ. හැබැයි රජ්ජුරුව ගන්න කියන පමණට වඩා ප්‍රමාණයක් මිනිස්සුන්ගෙන් ගිහිල්ලා කොල්ල කනවා. රජ්ජුරුව කියලා තියෙන්නේ ඇමතිවරුන්ට මිනිස්සුන්ව තලන්නේ පෙළන්නේ නැතුව බොහොම ටිකක් විතරක් අරගන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉතිරි සේවලුත් තියන්නේ. බදු ටික විතරක් අරගන්න. ධනංජානි මොකද කරන්නේ? ගිහිල්ලා රජ්ජුරුව කීවාය කියලා සියලුම දේවල් ටික අරගන්නවා. මිනිස්සු අහනවා. අපි මොනව කාලද ජීවත් වෙන්නේ? ඕවා ඔක්කොම අරගෙන ගියපුවාම කියලා. අපේ දරුමල්ලෝ ඉන්නවා. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට ටිකක් හරි ඉතිරි කරලා යන්න. එහෙම කිව්වහම මතක් කරනවා ඒවා ගිහිල්ලා බේරගන්න රජුරුවොත් එක්ක. මං ක්‍රියාත්මක කරන්නේ රාජාන. හැබැයි ඔටම රාජානද? රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයට ටිකක් දාලා අර වැඩිපුර හොරා කාපු ටික තමන්ගේ මාලිගාව ගිහින් තියාගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් මේ ගම අහලින් වෙන තැනකට ස්වාමීන් වහන්සේට සමග වඩිනවා. උන්වහන්සේ මේ ගම අහලින් යන ගමන් ඒ ගමේ ඉඳලා වස්වාසය කළ වෙන ස්වාමීන් වහන්සේ නමකගෙන් අහනවා මෙහෙම ධනංජානි කියලා බමුණෙක් ඉන්නවා කොහොමද හොඳින් ඉන්නවද කියලා. ඒ වෙලේ මතක් කරනවා ස්වාමීනි ඔහුගෙන් නම් කතා කරලා ඇති වැඩක් නෑ කියලා. එතකොට අහනවා ඇයි එහෙම කියන්නේ? ධනංජානිගේ මෙලොවත් ඉවරයි පරලොවත් ඉවරයි ස්වාමීනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරයන් ගැන දන්නවා. විඳින්න වෙන දුක් ගැන ඔයගොල්ලන්ට මට වඩා හොඳට දන්නවා. උන්වහන්සේගේ යන ධර්මචාරිකාව වෙන පැත්තකින් තියලා ධනංජානට විශේෂ උපකාර කරන්න ධනංජානි ඉන්න දිහට උන්වහන්සේ වඩිනවා. ධනංජානි දකිනව මාලිගාවෙන් ඉඳලා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ තමන් දිහාට එනවා. තමන්ට ඊටාම කුළුපගයි මිත්‍රයි සඳහන් කරනවා කොයිතරම් මොන වැඩේ කළත් මේ මහා ශ්‍රාවකයන් වහන්සේ පෙරගමන් කළා පිළිගන්නවා. මේ පෙරගමන් කිරීම ගෞරව ලක්ෂණයක්. දන්නව නේද පෙරගමන් කිරීම පිළිබඳ? අපේ නිවසට යම් යතිවරයන් වහන්සේ නමක් එනවනම් උන්වහන්සේව පිළිගන්න අපි ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ එනකොට මගට අපි ගමන් කරනවා. මගට ගමන් කරලා ධනමණ්ඩලයේ බිම ඇනලා නාලතලයේ බිම තියලා උන්වහන්සේගේ දෙපාවන් සම්බාහනය කරලා අපි වැඳලා පිළි අරගෙන මුතුකුඩ සේසත් දරාගෙන පෙරහැරින් උන්වහන්සේලා අපේ නිවසට වඩම්මනවා. ධනංජයනිත් මෙහෙම ගිහිල්ලා පිළිගත්තා. මතක් කළා ස්වාමීනි දාන වළඳන්නත් වෙලාව ලං වෙලා තියෙන නිසා අපේ මාලිගාවට ගිහිල්ලා දාන ටිකක් වළඳමු. නෑ ධනංජානි මං දාන වළඳලා ඉන්නේ. ස්වාමීනි එහෙනම් කිරි කැඳ ටිකක් වළඳමු. බෑ. ආහාර ගත යුතුයි නම් ඔබ ආහාර අරගෙන අසුවල් ගහයට මං වැඩ ඉන්නවා. එතෙන්ට ඉන්නේ මට ඔබ සමග කාරණාවක් සාකච්ඡා කරන්න තියෙනවා. ධනංජානිවත් දන්නේ නෑ මාව සසරින් එතරටපත් කරන්නයි මේ මහ ශ්‍රාවකයන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ කියලා. ආහාර අරගෙන මෙතෙන්ට ඇවිල්ලා කතා කළා. කතා කරනකොට ඇහුවා ධනංජානි මොනවද මේ කරන්නේ? පැහැදිලි කළා ඇත්තම කියනවා. දෙකට අනිත් ශික්ෂාපද යම් තරමක් හරි ආරක්ෂා කරන්න ඇති. මෙතන සඳහන් කරන විදිහට මේ සූත්‍රයේ කරලා තියෙන්නේ හොරකම් කරන එක විතරයි. එතකොට හොරකම අරමුණු කරගෙන මේ මහරහතන් වහන්සේ මතක් කරනවා ධනංජානි හොරකම් කළා ඇද්ද? හොරකම් කළා හරි ගියාද? කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? මේ කාරණා මතක් කරනකොට සඳහන් කරනවා ස්වාමීනි හොරකම් නොකර මම මොනව කරන්නද? මගේ සේවකයෝ නරත්තු කරන්න ඕන. මගේ මාලිගාවට විශේෂය එනවා මං ලොකු කෙනෙක් නිසා. එතකොට ඒ එන සියලුම දෙනාව මම නඩත්තු කරන්න ඕන. ඒගොල්ලන්ට මං උදව් උපකාර කරන්න ඕන. උපස්ථාන කරන්න ඕන. මගේ தත්ත්වය මං රැකගන්න මං කටයුතු කරන්න ඕන. මගේ අම්මා තාත්තව මං ආරක්ෂා කරගන්න මට මුදල් තියෙන්න ඕන. ධන ධාන්‍ය තියෙන්න ඕන.
මං ඒ ඔක්කොම කරන්නේ ඒ හොරකම් කරන දේවල් වලින් ඒලි මෙලව පරලව පිළිබඳව ධනංජානි බමුණුතුමාට මේ මහා ශ්‍රාවකයන් වහන්සේ කන්නු පැහැදිලි කළා ඒ විලේම පොරොන්දුවක් වුණා ස්වාමීනි අද පටන් මම ඒ වැරද්දෙන් වළකිනවා කියලා ආං සත්පුරුෂයාගේ ප්‍රඥාවන්තයාගේ හැටි නුවණැත්තන්ගේ හැටි අර උත්තම වූ සත්පුරුෂයන් වහන්සේ දේශනා කරපු වචනේ නිකරුණී වචනයක් උනේ නේ මොකද හැදුනා තේරුම් ගත්තා මං සසරින් මිදෙනව ස්වාමී උන්වහන්සේ එතනින් වැඩියා එදා පටන් හරියට සිල් රැක්කා හුඟක් පින් කරගත්තා වයසට ගිහිල්ලා මැරෙන්න කාලය ආවා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ තාරංචින ධනංජානි බමුණුතුමා මැරෙන්න කාලේ ලං වෙලා කියලා සඳහන් කරනවා මහා ශ්‍රාවකයන් වහන්සේ බලනවා කොහෙද උපදින්නේ කියලා උන්වහන්සේ හුඟා කාරුණිකයි උපදින්නේ කොහෙද නිරී උපදින්නේ නිදහස් වෙන්න කරන්න ඕන මං වාගේ උත්තමී මේ වාගේ කල්යාණ මිත්‍රයෙකුට සසරින් එතෙර යන්න උපකාර කරන්න ඕනේ එහෙම කියලා ළඟට ගිහිල්ලා හරි අපූර්ව ධර්ම කාරණා ටිකක් අහනවා ධනංජානි බ්‍රාහ්මණතුමනි කොහේ ඉපදින්නේද කැමති අපායේ භයානක නැද්ද අපායට වඩා ප්‍රේත ලෝකේ හොඳ නැද්ද ස්වාමිනි ප්‍රේත ලෝකේ හොඳයි නිරේට වඩා ප්‍රේත ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකේ හොඳ නැද්ද මනුෂ්‍ය ලෝකේ හොඳයි ස්වාමිනි මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකේ හොඳ නැද්ද මනුෂ්‍ය ලෝකයට වඩා දෙවියන් අතර උපදින එක හොඳයි මේ විදිහට කරුණ විග්‍රහ කරලා මේ විදිහට හිත සතුටු කරවල යහපතෙහි සමාදන් කරවල යහපතෙහි පිහිටවල කර්මස්ථාන භාවනාව උගන්වල දෙවියන් අතර උපදින මඟ කියලා දුන්නා සත්පුරුෂයෙකුගේ ඇසුරක් නිසා සසරින් එතරටපත් වුණා එතකොට හිතන්න සත්පුරුෂ ඇසුර අපට ලැබුණ නැතිනම් අපිට මොකද වෙන්නේ ධනංජානි බමුණුතුමාට මොකද වෙන්නේ දැන් ඇයි ධනංජානි බමුණුතුමා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ හොයාගෙන ගියේ අපිට වඩා මේ නිරා දුක් පිළිබඳව මේ මහෞත්මයන් වහන්සේලා දන්න නිසා මුගලන් මහරහතන් වහන්සේ අවීචි මහ නරකාදී තැන්වලට ගිහිල්ලා බණ කියනවා කියලා සඳහන් කරන කොහොමද බණ කියන්නේ නිරයන් වලට ගිහිල්ලා නිරේ තියෙන ගිනි ගන්න ගිනි නිවලයි බණ කියනවා කියලා සඳහන් කරන්නේ නිරේවල් වල ඉන්න අය දුක් විඳිනකොට ඒගොල්ලෝ හැමදාම කෑ ගහලා විලාප දිනවා කියන්නේ කොහොමද මනුෂ්‍ය ලෝකයකට යන්න මට හම්බුනොත් අනේ මම කවමදාක්වත් මනුෂ්‍ය ලෝකේ ඉඳලා නැවතනම් මං දුස්චරිතයේ දිනන්නේ මං පිං කරනවා මං කුසල් වැඩනවා පුංචිම පුංචි හරි පාප කර්මයක් නම් මං සිද්ධ කරගන්නේ අනේ බුදුන් දකින්නම් සිලුත් රකින්නම් රත්නත්‍රය සරණ යන්නම් සසරිනුත් මං එතෙර යන්නම් මේ සසර විච්චර භයානකයිද ඒ විදිහට නිරේවල් වල දුක් විඳින හැමෝම හිතනවා. එතකොට හිතන්නේ නිරේවල් වල ඉන්න එහෙම හිතනකොට මනුස්ස ජීවිතේ ලබපු අයට තේරෙන්නේ නැහැ. අනේ මේ මනුස්ස ජීවිතේ මොනවා කළද මම ලැබුවේ කියලා. බලන්නකො කොයි තරම් අපි අකෘතඥයිද කියලා අපිටම අඩුම තරමේ මම මටවත් සාධාරණයක් කරලා තියෙනවාද? මගේ මේ අත් දෙකට මගේ මේ කකුල් දෙකට මගේ මේ ඇස් දෙකට මගේ මේ කන් දෙකට මගේ මේ මුඛයට මං අඩුම තරමේ මට මමවත් සාධාරණයක් කරගෙන තියෙනවා නිකන් හිතන්න ආන්ගේ කාරණාව ජීවිතේ හිතන්න මේ සසරේ ඉපදි ඉපදි මෙරි මෙරි දුක් විඳින එක කොයිතරම් භයානකයිද උදාහරණයක් සඳහන් කළොත් හිතන්නකෝ අවුරුදු 50 ගණනාවක් පුරාවටම ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ඉපදුන දවසේ ඉඳලා මෙයාගේ ඇඟේ මස් ලියලනවා. අපි හිතමුකෝ කුෂ්ටයක් කියලා. එතකොට මස් ලියලනවා, මස් ලියලන්න ලියලන්න කහනවා, කහන්න කහන්න තුවාල වෙනවා, තුවාල වෙනකොට ඒ තුවාල වෙන තැන්වලින් ලේසරව විස බීජ හැදිලා වෙගිරින්න පටන් ගන්නවා. එතකොට වේදනාව තව වැඩි. මෙයාට නාන්න බෑ නාපුහම මොකද වෙන්නේ තවත් ගඳයි හුඟක් අපරිශුද්ධයි මොකද ලේ සැරවලින් හැම වෙලෙම පිතිරලා පැතිරලා ඉතිරලා ඉන්නේ
අනිත් අය කොයි තරම් පිළිකුල් කරනවද කොයි තරම් දුප්පත් අහිංසක ජීවිතයක්ද ගත කරන්න වෙන්නේ මැරෙන්න ඔත්පලම වැටිලා සංසාරේ යම් හෝ කුසල කර්මයක් නිසා මේ මුළු ශාරීරියේ පුරාවටම තියෙන මේ ලෙඩේ හොඳ වෙනවා හැබැයි මේ ලෙඩේ හොඳ වෙන්න කලින් මෙයාට මුළු ඇඟම දනකොට කහනකොට තියෙන යම් තරමක් සනීපේ තමයි ජීවත් වෙන්න ඕන නම් හොඳ කැපෙන පිහියක් අරගෙන රැහැල රැහැල මේ මස් කෑලි ශරීරයෙන් කපලා අයින් කරන එක අයින් කරපුවාම ලේ වැගිරෙනවා ඒ ලේ ඉන එක නතරකරන්න තියෙන එකම බෙහෙත තමයි රත්ෙච්ච යකඩයක් රත් තැන තැනින් අරගෙන අර ලේ ගලන තුවාලවල තියෙන එක අපි තුන්ක බෙහෙතක් නැහැ කියලා ඒකට දැන් තේරෙනවද මේක නා කොයිතරම් දුක් විඳිනවද කියලා අපි හිතමු මේ කෙනා අවුරුදු 50ක්ම මෙහෙම දුක් විඳලා එයා ඒකෙන් බේරෙනවා සසරේ පිනකට ඒ තුවාලේ හොඳ වෙනවා නැවත ඒ තුවාලේ හොඳ වුණාම එයා ප්‍රාර්ථනා කරයිද අනේ මට අර ලෙඩේ ආයේ එනවනම් කොයිතරම් හොඳයිද කියලා අපි කියනවාද නෑ කියන්නේ පිළිකාවක් ලේ පිළිකාවක් හැදුන කෙනා අපි හිතමු මේ කටේ උගුරේ පිළිකාවක් හැදුන කෙනා පිළිකාවෙන් හොඳ වුණා මේ ඇකේ දනි ඒ පිළිකාව මට එනවනම් කොයිතරම් හොඳයිද ඒක කොයිතරම් සැපයක්ද අපි එහෙම කියනවාද නෑ අපි හුඟක් බයයි එහෙනම් මේ සසරටත් ආන් ඒ වගේම බය වෙන්න ඕනේ ඇයි බය වෙන්න ඕනේ සසරත් හරියට ආන් ඒ වගේ පිටිපස්සෙන් එවිත් අපේ පිටිපස්සෙන් අපිට දුක්වද වේදනා දීලා දුක් විඳින තත්ත්වයටපත් කරනවා හොඳ උදාහරණයක් සඳහන් කළොත් මේ සසරේ තියෙන භයානකම් පිළිබඳව පේතවත්තු පාලියේ සඳහන් කරනවා මේ සූර මුඛ කියලා ප්‍රේතයෙක් ඉඳලා තියෙනවා සඳහන් කරනවා රත්තරන් සිරුරක් තමයි තියෙන්නේ හැබැයි ඌරු මූණක් තියෙන්නේ ප්‍රේතෙක් වෙලා ඉඳගෙන දුක් විඳිනවා කවුද කියලා හිතෙනකොටයි මේ සසරේ භයානකම අපට තේරෙන්නේ නාරද මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රේතයව දකින්නේ හුඟක් දුක් විඳිනවා රත්තරන් ඇඟක් තියෙන්නේ ඌරු මූණක් තියෙන්නේ හුඟක් දුක් විඳිනවා ප්‍රේත ලෝකයේ ඉපදිලා අනන්ත වද වේදනාවකට පත් වෙලා දුක් විඳිනවා කවුද මේ ප්‍රේතය සඳහන් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් කියලා එහෙනම් ඉතින් ස්වාමින් වහන්සේලා කියලාවත් නිදහසක් තියෙනවද ස්වාමින් වහන්සේලා කියලාවත් නිදහසක් නෑ පවමයි නේද විපාක දෙන්න පටන් ගත්තාමයි අපට තේරෙන්නේ කොහොමද විපාක ලැබෙන්නේ කියලා. උගක් දුක් විඳින්න වෙනවා. සඳහන් කරනවා ඇයි මේ රත්තරම් පාට සිරුරක් ලැබලා තියෙන්නේ? කය සංවර කළා. හිත වචනේ සංවර කළේ නැහැ. හැබැයි ශාරීරියේ සංවරයි. ආන් ඒ නිසා රත්තරම් පාට වෙලා ඉපදුනා. ඊළඟට සඳහන් කරනවා ඇයි මේ ඌරු මුඛයක් තියෙන්නේ? සඳහන් කරනවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාලේ ඉපදිලා කය සංවර කළාට අනිකුත් අයට හිත දූෂ්‍ය කරගෙන නිඳා කළා අපහාස කළා බැන්න චෝදනා කළා බොරුවට අපහාස චෝදනා ගොනු කරමින් බැන්නා ආන් ඒ නිසා මේ විදිහට ප්‍රේත ලෝකයේ ඉපදුනා හැබැයි අමතක කරන්න එපා ප්‍රේත ලෝකයේ ඉපදින්න කලින් නිරේ ඉපදිලා අනන්ත දුක් විඳිලයි දැන් ඇවිල්ලා ඉන්නේ ප්‍රේත ලෝකෙට. එතකොට නිරෙන් නිදහස් වෙලා මනුෂ්‍ය ලෝකෙට එනවයි කියලා දෙයක් තියෙනවද? එහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නෑ. නිරෙන් නිදහස් වෙලා පව බලවත් වෙලා නම් නැවත යන්නේ නිරේට. නිරෙන් නිදහස් වෙලා එක්කෝ ආය නැවත යන්නේ ප්‍රේත ලෝකෙට. එහෙම නැතිනම් ප්‍රේත ලෝකෙන් ආය මනුෂ්‍ය ලෝකෙට එනවා කියලා දෙයක් නෑ. ප්‍රේත ලෝකෙන් ආය අසුරාපායටත් ගිහිල්ලා ආය නැවත නිරේ ඉපදිලා ආය නැවත මේ විදිහට තිරිසන් අපායත් ඉපදිලා පින ඉස්මතුනොත් නැවත මනස ලෝකයකට එන්න පුළුවන්. එතකොට හිතන්නකෝ අපි එහෙම ආපු අය නොවේද? අපිත් එහෙම සසරේ ආපු අයම වෙන්න ඇති. මේ තමයි සසරේ භයානක. තවත් කාරණාවක් සඳහන් කරනවා මේ බොරුවට දියුරුපු එක කාන්තාව. ඊරිසියාව නිසා. එක ස්වාමියෙක් බිරිඳවරු දෙන්නෙක් විවාහ කරගත්තා. එක බිරිඳ එක බිරිඳකට දරුවෝ නැහැ.
දෙවෙනි බිරිඳට දරුවෙක් කොසට ආපු ගමන් පළවෙනි බිරිඳට ඊර්ෂ්‍යාව ඇති වුණා. වහ දීලා ඝාතනය කෙරුවා. පස්සේ ළඟට ඇවිල්ලා ඇහුවා "තී නේද ඝාතනය කළේ" කියලා. බොරුවට දිවුරුවා "මම එහෙම නෙවෙයි ඝාතනය කළේ. මං ඝාතනය කළා නම් එහෙම මගේ කොසෙන්ම ඉපදෙන දරුවංග මම මරාගෙන මම්ම කන්න ඕනි" කිව්වා. බොරුවට දිවුරු. ආන් ඒකට සඳහන් කරනවා දුක් විඳලා නිරේ ඉපදිලා නිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා ප්‍රේත ලෝකේ ඉපදිලා උදේට දරුව පස් දෙනයි දවල්ට දරුව පස් දෙනයි හැන්දෑවට දරුව පස් දෙනා ගානේ දරුව 15 දෙනෙක් වදමින් ඒ දරුවන්ගේ ඇටකට්ටේ ඉඳලා මස් මේ සියල්ලම ඉරාගෙන කන අම්මෙකුට කරන්න පුළුවන් දෙයක්ද? නමුත් කරන්න දෙයක් නෑ. ප්‍රාර්ථනාවයි ඒ ප්‍රාර්ථනාවට ඒ විදිහටම තමන්ගේ දරුවන්ව පස් දෙනා ගානේ මරාගෙන කනවා. එතකොට හිතල බලන්නකො කට නිසා කොයිතරම් පව් කරගෙන තියෙනවද කියලා. එතකොට ඊළඟට සඳහන් කරනවා තමන්ගේ ස්වාමියාට කළ ශාපයට විඳවන්නුන බිරිඳක් හිටියා. එක ස්වාමින් වහන්සේ නමකට දෙවි කෙනෙක් උපස්ථාන කළා. ඒ ස්වාමින් වහන්සේ දකිනවා ඒ දෙවිය ළඟට ඇවිල්ලා එක කාන්තාවක් ප්‍රේතියක් ඉල්ලනවා. "මට සෙම සොටු මලමූත්‍රා ආසූචි තමයි කන්න වෙලා තියෙන්නේ. අනේ මට මොනවාරි ආහාර කරගන්න පුළුවන් හොඳ දෙයක් දෙන්න" කියලා. දෙවියගේ තියෙන අනුකම්පාව නිසා ආහාර දෙනකොට දිව්‍යම ආහාර වුණත් අතර ගන්නකොට සෙමසොටු මලමූත්‍ර ආසූචි තැලි බවට පත් වෙනවා. මුට්ටි බවට පත් වෙනවා. එතකොට ඇඳගන්න වස්ත්‍රයක් දුන්නාම සඳහන් කරනවා ලෝහ බවට පත් වෙනවා කියලා. ඇයි? මනුස්ස ලෝකයේ ඉන්නකොට මේ කාන්තාවත්, ඒ කියන්නේ මේ ප්‍රේතියත්, මේ දෙවියත් එක ස්වාමියයි එක පුරුෂයයි. එක ස්වාමියයි එක බිරිඳයි. මනුස්ස ලෝකයේ ඉන්නකොට තමන්ගේ ස්වාමියා කරපු පින්කම් වලට අකුල් හෙලපු නිසා ආන් අර විදිහේ උප්පත්තියක් ලැබලා දුක් විඳින්න උනා. අපි එහෙම කැමතිද? මම කැමතිනේ. ඔබ කැමතිද? ආන් ඒ කාරණාව හිතන්න මේ සසරේ දිගින් දිගට ඇදෙනකොට අපිට යන්න වෙන තේ. තවත් කාරණාවක් සඳහන් කරන කුජුත්තරාව පුදුමාකාර ධර්මදර කාන්තාවක්. හැබැයි උදේනි රජුරුවන්ගේ සේවිකාව. කොයිතරම් ධර්මදරයිද කොයිතරම් සත්පුරුෂයිද උදේනි රජුරුවන්ගේ බිරින්දෑවරු 500 දෙනෙක්ම සෝවාන් ආර්ය ශ්‍රාවිකව බවට පත් කළා. ඒ තරම්ම මහ පුදුමාකාර සත්පුරුෂ. හැබැයි සඳහන් කරනවා ඇය 16ක් වෙලා ඉපදෙන්න හේතු වුණේ මොකද්ද? සඳහන් කරනවා කාශ්‍යප ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සිටු දේනියක් කියලා. මේ සිටු දේනියට හිටියා යෙහෙලියා. ඇය පස්සේ කාලේ පැවිදි වෙලා රහත් තෙරණියක් වුණා. යාලුකම පාවිච්චි කරලා රහත් සාමණේරියන් වහන්සේ නමක් බවට පත් වුණාම මොකද කළේ? යහලුකම පාවිච්චි කරලා දුර තියෙන රම්පොදියක් ටිකක් දුර තියෙන රම්පොදියක් අර රහත් භික්ෂුණීන් වහන්සේට කියලා තමන් ළඟට ගෙන්න ගත්තා. උදව්වක් වගේ මේ කරගත්තේ. ඒ හැබැයි ඒ උදව්ව රහත් සාමණේර තෙරණ වහන්සේ නමකින් තමයි කරගත්තේ භික්ෂුණියෙක්. ආන් ඒකට සඳහන් කරනවා අවුරුදු 500ක් මේක දිගට 16ක් බවට පත් වෙලා ඉපදුනා. එනං අපේ භාග්‍යවතුන් වහන්සේ කාලෙත් ඇයි 16. ඇයම උදාහරණට අරගෙන තවත් කාරණාවක් සඳහන් කළොත් සඳහන් කරනවා ඉදිරියට නැවිලා ගියපු ශරීරයක් ඇයට තියෙන්නේ. ඒ කියන්නේ කයි කුදුයි. ඇයි එහෙම ඉපදුනේ? ඒක සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පොහොසත් දේනියක් බවට පත් වෙලා මනුස්ස ලෝකේ යම් කාලයක ඉන්න කාලේ බුද්ධෝත්පාද කාලයක නෙවෙයි පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ශාරීරියේ කුදු කරගෙන ටිකක් ඉදිරියට නැමිලා වයසට ගිහිල්ලා මහලුයි ගමනක් යනකොට ඒ දිහා බලන් ඉඳලා අනිත් අයට රඟපාලා පෙන්නුවා මෙන්න මේ විදිහටයි ගියේ කියලා. ඒකට හිතන්නකෝ ඒක කොහොම පිහිටියද? ආත්මර් කී වතාවක් නම් ශාරීරියේ කොයිතරම් කුදු වෙලා ඉපදෙන්නේ ඇද්ද? හිතන්න මේ ජීවිතයේදී අපි දැනට කරගත්ත පාප කර්ම අපට තල්ලු කරගන්න බැරුව ගියොත් කොහොම විපාක ලැබෙයිද? ආන් ඒවට බය ඇති කරගන්න. බය ඇති කරගන්න. මේ කාරණා බොහොම ගැඹුරින් හිතන්න. ඉන් තවත් බොහෝ කාරණා සසර පිළිබඳව දේශනා කරන්න තිබුණා. ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන කාලේ නිමවටපත් වෙලා තියෙන නිසා අදට අපි
මේ දේශනාව නිමාවට පත් කරමු. සසර බිය පිළිබඳව යම්සේ මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද ඒ සියල්ලම ඔබ දන්නවා. ඔබ ශ්‍රද්ධාවන්තයි. මනුෂ්‍ය ජීවිතයේ ධර්මය ප්‍රගුණ කරනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහනවා. නිවැරදි පෙළදහම් ශ්‍රවණය කරනවා. තව තවත් වීර්යවන්ත වෙලා සසරින් එතෙර යන විරවැයන් වඩන්නේ. මේ සසර බිය ඇති කරගෙන මේ ලෞකික ලාමක සැපයක් තියෙන මේ භයානක සසරින් අත මිදෙන්නේ. ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදසි.